උණුසුම් පුවත් ලදසනින් ගෙන එන රටවටා YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමු වරට COVID මර්ධන එන්නත් ලබා දීමේ කටයුතු අද ආරම්භ වෙනවා. පාර්ලිමේන්තුවේ වේත්තරාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ නාරාහෙන් පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදුවන බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුට මෙන්ම කාර්ය මණ්ඩල සමාජිකයන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මීට පෙර තහවුරු වුණා. එසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද දිනේ එන්නත් කිරීම සිදු නොවන බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු වේත්තරධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළාය. මේ අතර බන්ධනාගාර බලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ කටයුතුද අද දිනේ සිට ආරම්භ කිරීමට නියමිතයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන් 5100කට පමණ කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට නියමිතයි. මේ අතර ඉකුත් ජනවාරි මාස 29 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 192938ක් වනවා. ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 3589 දෙනෙකුට මෙරටදී කොවිඩ් මර්ධන එන්නත් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මෙවැනිම පුවත් ලදසනින් දැන ගැනීමට රටවටා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.